dere ması ması dere rom dere rom dere ması ması dere idayetin moliyay yena seytavdu unnele rom dere rom dere ması ması kohomada itin oyalata mama hitenawa oyala wenada wageema godak hondin e wageema parissamin innawathi kiyala itin ada senasurada dawasa මං අද චුට්ටක් පරක්කු වෙලා තමයි නැගිට්ටේ. ඒ කියන්නේ උදේ 9ට විතර වගේ තමයි මම නැගිට්ටේ. නැගිටලා ඉවර වෙලා කාමරේ අස් කරලම මගේ දවසේ වැඩ ටික පටන් ගන්න තමයි මං දැන් හදන්නේ. හැමදාම ජනේලේ ඇරියාම මේ පේන view එක දිහා බලාගෙන ඉන්න මං හරිම ආසයි. උදේම කාමරේ අස් කරලා වැඩ ටික පටන් ගත්තාම අපිට හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. දවස පටන් ගන්නකොටම හරිම ෆ්‍රෙෂ් ගතියක් අපිට දැනෙනවා උදේම කාමරේ අස් කරලා පිළිවෙලකට තියාගත්තාම. ඔය තියෙන්නේ දැන් ලස්සනට. ඊට පස්සේ මම මූණ සෝදගෙන ඇවිල්ලා උදේට කෑවා. දැන් ඉතින් මම්මගේ පාඩම් වැඩ ටික පටන් ගන්න තමයි යන්නේ. මේ දවස්වල කැම්පස් එකෙන් අපිට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඉතින් ඒකේ වැඩ වගයක් තමයි දැන් මම මේ කරන්න යන්නේ. හැමදාම දවසේ මම ඉගෙන ගන්න අලුත් දේවල් කොළවල මේ විදිහට නෝට් ඩවුන් කරගන්නවා. ඒක මටත් ලේසි අන්තිමට මම මොනවද ඉගෙන ගත්තේ කියලා මටම තේරුම් ගන්න. අද සෙනසුරාදා දවසක් හින්දා ඊයේ දවසේ මම ට්‍රේනින් වෙලා ඉගෙනගත දේවල් තමයි දැන් මේ නෝට් ඩවුන් කරගන්නේ. අපි එහෙනම් අද මාතෘකාව ගැන කතා වෙමු. අපි අද කතා වෙන්නේ පාඩම් කරන්න හොඳම වෙලාව මොකක්ද කියන එක ගැන. ඔයාලා මොකද හිතන්නේ? සාමාන්‍යයෙන් ඔයාලා පාඩම් කරන්න කැමති මොන වගේ වෙලාවල් වලටද? පහලින් කමෙන්ට් කරන්නකෝ. සාමාන්‍යයෙන් මම නම් ආසෙ රැට පාඩම් කරන්න. මගේ වීඩියෝ බලන අය දන්නව ඇති මම ගොඩාක්ම කැමති රැට පාඩම් කරන්න කියලා. මොකද රැට සද්ද බද්ද අඩුයි, පරිසරයත් හරිම නිස්කලංකයි, හැමෝම නිදි, කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. ඉතින් ඒ වෙලාවට තමයි වැඩ කරන්න මට නම් හොඳටම හොඳ වෙලාව. ඒ වුණාට අපි හැමෝම දන්න දෙයක්නේ පාඩම් කරන්න හොඳම වෙලාව පාන්දර කියලා. මට නම් ඉතින් පාන්දර නැගිටිනවා කියන්නේ නිකන් මරනවා වගේ වැඩක්. පාන්දර කියලා කියන්නේ පාන්දර 4 ඉඳලා 6 වෙනකන් වගේ ටයිම් එක පාඩම් කරන්න ගොඩාක්ම හොඳයිලු. විද්‍යාත්මකව උනත් පිළිගෙන තියෙනවා ඒ වෙලාවේදී අපේ මතක ශක්තිය ගොඩාක් වැඩි කියලා. මට මතකයි ඉස්සර අපේ අම්මත් ওই විභාග තියෙන කාලවල වලට මාව පාන්දර නැගිටවනවා, පාන්දර නැගිටලා පාඩම් කරන්න එතකොට හොඳට මතක හිටිනවා කියලා. මම ඉතින් කවදාකවත් පාන්දර නැගිටින්නේ නැහැ. නැගිට්ටොත් එහෙම අනික් අතට නිදාගන්න එක තමයි මම නම් කරන්නේ. ඒ වුණාට පාඩම් කරන්න අපිට හොඳම ටයිම් එකක් තමයි පාන්දර කියන්නේ. ගොඩක් අය ඇති පාන්දර පාඩම් කරන්න පුළුවන් අය. ඉතින් ඒ කට්ටිය පාන්දර පාඩම් කරන්න එක ප්‍රශ්නයක් නැහැ. මොකද පාන්දරත් හරිම නිෂ්කලංකයින පරිසරයේ කිසිම සද්දයක් නැහැනේ. ඉතින් පාන්දරත් හොඳටම හොඳ වෙලාවක් අපිට පාඩම් කරන්න. තව හොඳ වෙලාවක් තමයි පාඩම් කරන්න ඔයා නිින්දට යන්න කලින් තියෙන වෙලාව. ඒ කියන්නේ රෑ 7 ඉඳලා 10 විතර වෙනකම් වගේ ටයිම් එකත් ඔයාට පාඩම් කරන්න හොඳටම හොඳ වෙලාවක්. ඒ වෙලාවට ගෙවල් වල සද්ද ටිකක් වැඩි තමයි. ඒ වුණාට ඔයාට පුළුවන් නම් රෑ නිින්දට යන්න කලින් ඒ වෙලාවත් පාඩම් කරන්න සුදුසු වෙලාවක් විදිහට තෝරගන්න පුළුවන්. තව විදිහක් තමයි පාඩම් කරන්න ගොඩක් කට්ටිය වගේ මමත් කරනවා වගේ මහ රෑට පාඩම් කරන එක. මහ රෑ කියලා මම අදහස් කරන්නේ පාන්දර වෙනකම් පාඩම් කරන එක නෙවෙයි, රෑ 10 විතර වේ ඉඳලා පාන්දර 1-2 විතර වෙනකන් වගේ ටයිම් එක. අන්න ඒ වෙලාවත් ගොඩක් හොඳයි. ඒක විද්‍යාත්මකව පිළිගෙන තියෙනවද කියලා නම් මම දන්නේ නැහැ. ඒ වුණාට අර පරිසරයේ තියෙන නිෂ්කලංක බවත් එක්ක පාඩම් කරන්න ඔළුව හදාගෙන කිසිම සද්දයක් නැතුව නිදහසේ
අපිට හොඳට පාඩම් වැඩ ටික කරගන්න පුළුවන් රෑ 10 ඉඳලා 1 2 වෙනකන් තියෙන ටයිම් එකේදී මොකද මිනිස්සු ඒ වෙලාවට නිදිනේ සද්ද බද්ද නෑ ඉතින් ඒ වෙලාවත් අපිට පාඩම් කරන්න සුපිරිම සුපිරි ටයිම් එකක් ඔයාලා පුරුදු වෙලා ඉන්න ටයිම් වෙනස් ඇතිනේ ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා පුරුදු වෙලා ඉන්න ටයිම් එක දිගටම යූස් කරන්න ඒක උදේ වෙන්න පුළුවන් පාන්දර වෙන්න පුළුවන් දවල් හවස රෑ ඕනම ටයිම් එකක් ඒක ඔයාලට අර පාඩම් කිරීමේ හුරුවත් එක්ක පාඩම් කිරීමේ ආසාවත් එක්ක ඔයාලා ගොඩනගාගත දෙයක්නේ ඉතින් ඒ දේවල් ඔයාලා නොකඩවා කරන්න ඒ අතරේ ඔයාලා ට්‍රයින කරපු ටයිම් එකක් තියෙනවා නම් ඒ ටයිම් එකේදීත් පොඩ්ඩක් පාඩම් කරලා බලන්න ඒ පාඩම් කරන වෙලාවේ ඉෆෙක්ටිව්ද කියලා ඔයාලට කරුණු මතක තියාගන්න පුළුවන්ද ඔයාගේ ඔළුවට පාඩම් කරන කරුණු ගියාද ඒ වෙලාවේද කියලා පොඩ්ඩක් ඔයාලා ට්‍රයි කරලා බලන්න අපි අපේ මතකයට කරුණු තැම්පත් කරගන්න උනේ අපේ කෙටි කාලීන මතකයට නෙවෙයි අපේ දිගු කාලීන මතකයට මම උදාහරණයක් ගත්තොත් එහෙම හෙට එක්සෑම් එක නම් ඔයාලා අද පාඩම් කරලා කෙටි කාලීන මතකයේ කරුණු තැම්පත් කරගෙන ගිහිල්ලා විභාගයකට ලියනවට වඩා සාර්ථකයි ඔයාලා ගොඩ කාලක ඉඳලා පාඩම් කරලා හොඳට පුහුණු වෙලා පේපර්ස් කරලා අර හොඳ සූදානමකින් ගිහිල්ලා හොඳට පාඩම් කරලා ඔයාලගේ දිගු කාලීන මතකයේ කරුණු තැම්පත් කරගෙන ගිහිල්ලා එක්සෑම් එකට සාර්ථකව මුහුණ දෙන එක ඇත්තටම ගොඩක් ඔයගලන්ට වැදගත් වෙයි හයි මාක්ස් ගන්න මමත් මේ දේ දැනගත් එක YouTube channel එකකින් ඒක කියනවා අපේ කෙටි කාලීන මතකයේ තියෙන දේවල් දිගු කාලින මතකයේ තැම්පත් වෙන්නේ රාත්‍රී කාලයේදී කියලා අපි නිදාගන්න ගියාම කියලා. ඉතින් ඔයාලට පුළුවන්. ඔයාලා උදේ පාඩම් කරත් පාන්දර දවල් හවස රෑ ඔය මොන වෙලාවෙදි පාඩම් කරත් ඔයාලා ඇඳට ගිය වෙලාවට අර පාඩම් කරපු දේවල් නැවත නැවත මතක් කරගන්න පුළුවන් නම් අන්න ඒක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් මම එක්සෑම් ලං වෙනකොට ඒ වගේ දේවල් සමහර වෙලාවට කරලා තියෙනවා. මං අර නිදාගන්න කලින් පාඩම් කරපු ටික මටයි මතකද කියලා මම නිදාගන්න ගියාම ඇඳට ගියාම මම පොඩ්ඩක් කල්පනා කරලා බලනවා මම පාඩම් කරපුව මට මතකද කියලා මම ආයෙ ආයෙ කරුණු ආවර්ජනය කරගන්නවා. ඉතින් ඔයාලටත් ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පුරුදු කරගත්තොත් ඒ දේ ඔයාලට ගොඩක් ලේසි වෙයි. ඇඳට ගිහාම නිදාගන්න ඇඳට ගිහාම රෑට ඕගොල්ලෝ පාඩම් කරපු දේවල් නැත්තම් පාඩම් කරේ නැත්නම් ඕගොල්ලෝ නෝට් එකක් ලියුවනම් මොනවද ඒ නෝට් එකේ තිබ්බ කරුණු ඔයාලා ඉස්කෝලේ ඉගෙන ගත්ත දේවල් මොනවද ඒ වගේ දේවල් ඕගොල්ලන්ට අර ආවර්ජනය කරගන්න පුළුවන් ඉගෙන ගත්ත දේවල් සහ පාඩම් කරපු දේවල් එදා දවස තුළත පාඩම් කරපු දේවල් ඕගොල්ලන්ට නැවත නැවත ආවර්ජනය කරගන්න පුළුවන් නිදාගන්න ඇඳට ගිහාම ඉතින් සාමාන්‍යයෙන් මම එහෙම කරන දෙයක් හින්දා තමයි මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගත්තේ මේ පාඩම් කරන ටයිම් එක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙනවා. මොකද කෙනෙක්ට පාන්දර පාඩම් කරන එක ඉෆෙක්ටිව් නැන්ට මං වගේ කෙනෙක්ට නම් රෑට පාඩම් කරන එක තමයි ඉෆෙක්ටිව් කියලා හිතෙන්නේ. ඉතින් ඔයාලා මේ මොන වෙලාවෙදි පාඩම් කරන්න ගත්තත් සම්පූර්ණ අවධානය පාඩමට දීලා පාඩම් කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මං අද ඔයාලත් එක්ක මේ බෙදාගත් කරුණු ඔයාලට ගොඩක් වැදගත් වෙන්නති කියලා මම විශ්වාස කරනවා. ඔයාලා මේ මොන ටයිම් එක තෝරගත්තත් පුළුවන් උපරිමෙන් මහන්සි වෙලා පාඩම් කරොත් තමයි ඔයාලට දීර්ඝ කාලීන මතකයේ කරුණු තැම්පත් කරගන්න පුළුවන් වෙන්නේ. මේ ඉන්න මගේ ශිෂ්‍යාව. මං කැම්පස් යන කලින් නම් 3-4 පහ ළමයින්ට ක්ලාස් කරා ඒ දැන් වෙලාවක් නැහැනේ. දැන් මේ චූටි නංගිය විතරයි මගෙන් ඉගෙන ගන්න එන්නේ. ඔන්න ওই විදිහට අද මගේ දවස ගත වුණා මගේ පාඩම් වැඩත් එක්ක. මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න මොනවම හරි දෙයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බෙන්න එනකම් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.